And now, live at 12. අයිබෝවන් හැමදාම වගේම මුළු රටේ හැම කෙනෙක්ම අදත් දාවලේදී ඇත්ත දැනගන්න තැනයි මේ එක්වන්න live at 12 සමගින් වෙනදා වගේම අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම චවිකා ගුණසේකර සුපුරුදු පරිදි මුලින්ම සිරස්තල දුම්රිය රියදුරන් හා නියාමකවරුන් ක්‍රියාත්මක කළ වර්ජනයෙන් මගීන්ට පීඩා අම්බලගුඩ ප්‍රාදේශ සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට බටපොළදී වෙඩි රුපියල් කෝටියක් වටිනා මත්පිඩි තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් හමුවේ වලස් මුල්ලටත් නිත්තෑවන් පැමිණි බවට තොරතුරු වෙනසුවෙලානු අර්බුදය දිග්ගැසේ ප්‍රාන්ත විසිතුලක විදුලිය කපා හැරීමෙන් ජනතාවට පීඩා මෙවර ඉදිරිපත් කරනු අයවැය සියලු පාර්ශවයන් වෙත සහන සලසන සාර්ථක අයවැයක් බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කරනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී ඒ අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් අපේ මුදල් ඇමතුමා ඉතාම නිර්මාණශීලී පුද්ගලෙ එක එක ව්‍යාපෘතිවලට නම් දීලා තිබුණා. එක ව්‍යාපෘතියක් තමයි සිහින මාලිග. මං හිතනවා ඒක ව්‍යාපෘතියක නෙමෙයි මුළු අයවැයටම හොඳ පදයක්. මොකද මේක යථාවාදී අයවැයක් නෙමෙයි. සංඛ්‍යාලේඛන විග්‍රහ කරලා බලනකොට අපට පේනවා ඒක සිහින මාලිගාවක් පමණයි. මේ රජයේ තියෙන ලොකුම දුර්වලතාවය තමයි එක එක්කෙනා එක එක පැත්තට අදින. කොල්ලිඳ ආදිසිල්වා තමයි කිව්වේ මේ ඔලු තුනේ බූරුවන්ගේ වැඩ කටයුතු කියලා. කිරියල් ඇමතුමා වෙලාවක ඔබතුමාට ඒ බලතල දෙන්න. ඒක ක්‍රියාත්මක කරගෙන යනකොට තව කෙනෙකුට දෙන්න. එයා කරගෙන යනකොට ඒ බලතල තව කෙනෙකුට දෙන්න. පුළුවන් ද ඔහොම කරන්න? අවසානයේ ඔබතුමාගේ ඔටුන්නේ තිබුණ ප්‍රධාන මාණික්කය තමයි මේ උඩරට පාර. පාර හදලා නැහැ. ඒ ඔටුන්න බලඳ ගන්න දුන්නේ නැහැ. දෙවනි අධ්‍යයනයේ මීරිගම ඉඳලා කුරුණෑගල දක්වා මේ අවුරුද්දේ අගෝස්තු මාසෙදී ඉවරයි. හැබැයි මේක ඒක උනේ අපි ඒක දේශීය කොන්ත්‍රාත් කරවන්න දුන්නා. ඔව් මම දන්නවා. අපි කාලේ ගන්නවා. අපි දන්නවා. ඒක දන්නවා. මම දන්නවා. නමුත් මං කියන්නේ තාම ඇරලා නැහැ වැඩේ නැහැ. ඔබතුමාට දීලා තියෙනවානේ කාඩ් පැක් එක ගහන්න මේකේ. හැබැයි බලපුවාම මේ ඔක්කොම ඉන්නේ බූරුව. රජවරු නැහැ. ඔක්කොම දෙකේ කොහේ? ආසියා නැහැ. ඔක්කොම ඉන්නේ හර්ධ බූරුව. ඉතින් කොහොමද මේ හොඳ කාඩ් ගහන්නේ? මේක රටක් දිනවන ඡන්දක් දිනන මුළු මහත් ජන සමාජයේම ජයග්‍රහණය කරවන අයවැයක් තමයි මංගල සමරවීර ඇමතිතුමා මේ පාර ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක ඉස්සරහට තමුන්නාන්සේ අපි කාටවත් දැක ගන්න ලැබෙයි. අලුත විවාහ වෙච්ච තරුණ යුවලක් එක කතා කරොත් ඒත් කතා කරන්නේ අපේ වාසනාවට මංගල ගෙනක් තියෙන මංගල කිංකිණි අයවැයක් තමයි අපට ලැබිලා තියෙන්නේ කියලා බොහොම සන්තෝෂෙන් කතා කරන්න ඇති. අපට දකින්න පුළුවන් දේශපාලන අවබෝධය තියෙන මිනිස්සු කියන්න පටන් ගෙන තියෙනවා මේ අයවැය රට පුරා ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම ඒකාබද්ධයේ කුඩා කල්ලියට සුදු කොඩිය සැවෙන මුළු රටේම කොළ කොඩි ලෙල දෙන අයවැයක් බවට මේක පත් වෙයි කියන වචනේ අද බොහෝ දෙනෙක්ගේ මතේ බවට පත් වෙලා තිබෙනවා. දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ඊ රාත්‍රියේ ආරම්භ කළ වැඩ වර්ජනය අද උදැසන අවසන් කෙරුණා. පැවති වර්ජනය හේතුවෙන් අදාළියම නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 10ක් පමණ අවලංගු වූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේදී. දුම්රිය රියදුරන් නවාතැන් ගන්නා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් බංගලාවල කනිෂ්ඨ කාර්යමණ්ඩලය ස්ථානමාරු නොකිරීම හා එම මංගලාවල නවීකරණ කටයුතු සිදු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මෙම වර්ජනයට හේතු වී තිබුණා. වර්ජනය හේතුවෙන් අද අලුයම දුම්රිය ගමන් වාර 10ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ. ගාල්ල දුම්රිය ස්ථානයෙන් අද අලුයම 3ට දුම්රිය ගමන් වාරයක් ක්‍රියාත්මක වූ අතර අනෙක් දුම්රිය උදෑසන 7ට ගමන් කළා. අද උදෑසන මාතර දුම්රිය ස්ථානයේ දක්නට ලැබුණු තත්ත්වයයි මේ. දුම්රිය ගමන් අවලංගු වීම හේතුවෙන් මගින් දැඩි අපහසුතාවයට පත්ව සිටි බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. මේක මිනිස්සු දැනුවත් කරනවා නම් මේ මිනිස්සු අස්තියාදු වෙන්නේ නැහැනේ. මිනිස්සු 3 වලින් රුපියල් 500යි දීලා එන්නේ. 500කට වැඩි සෙනෙක ඉන්න මොකද්ද කරන්නේ බල? මොකද්ද මේ අසාධාරණේ?
ඇයි මේ මහජනයාට මෙහෙම කරන්නේ මේ සම්පූර්ණ අසාධාරණයි දැන් බලන්න මේ කොච්චර රස්තියද ඉන්නේ මාන්දර 3 4 ඉඳලා මේ ඉඳන් ඇවිල්ලා ගෙනින්නේ මොකද සම්පූර්ණ මේ මහජනතා අපහසුතාව මන්නේ මේ කරන්නේ මිසු ගමන් යන කීපතන තේර මිසු අපහසුතාව පත්තුනනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී දමිත් නාලකද සිල්වා මහතාට ඊයේ රාත්‍රියේ ඔහුගේ නිවස තුලදී කිසියම් පිරිසක් විසින් වෙඩි තබා තිබෙනවා. ප්‍රසිද්ධියට අදාළව කරන්දනේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකුගේ ඥාතියකු අත්අඩංගුවටගෙන තිබෙනවා. බටපුල පොල්ලෑව ප්‍රදේශයේදී නිවසකට ඊයේ රාත්‍රියේ 11:30ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ නිවස තුල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දමිත් නාලක සිල්වා මහතා සහ ඔහුගේ සහෝදරිය රැඳී සිට ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සිද්ධියත් සමග ඔවුන් දෙදෙනා දිවගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. වෙඩි ප්‍රහාරය සඳහා යතුරුපැදි 4කින් පුද්ගලයින් 8 දෙනෙකු පැමිණ ඇති බවයි පොලිසිය පැවසුවේ. සිද්ධියෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවසට හා නිවසේ නවතා තිබූ ජී ප්‍රතිකයටද හානි සිදු වුණා. වෙඩි තැබීම සඳහා බෝර 12 වර්ගයේ තුවක්කු යොදාගෙන ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. අදාළ නිවස ආසන්නයේ තිබී හිස් පතුරුම් කොපු කිහිපයක් පොලිසිය සොයාගෙන තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. මෙම වෙඩි තැබීම සඳහා කරන්දිනිය පොලිසියට අනුයුක්ත නිලධාරියෙකුද පැමිණි බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දමිත් නාලක සිල්වා මහතා පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියාගේ ඥාතියෙකු බටපොල පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. වෙඩි තැබීමට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි බටපොල පොලිසිය පැවසුවේ. මේ අතර මාවනෙල්ල දනාගම ප්‍රදේශයේදී අද අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මාවනෙල්ල ප්‍රාදේශීය සභාවට තරඟ කළ අපේක්ෂකයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. නිවසේ නිදා සිටියේදී අද අලුයම මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ බවයි පොලිසිය පැවසුවේ. නිවසේ පිටුපස දොරටුවෙන් ඇතුළු වූ නාඳුනන පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා. MRM තස්ලීන් නැමැති මෙම පුද්ගලයා ව්‍යාපාරිකයෙකු වන අතර සිද්ධියෙන් ඔහුගේ හිසට බරපතල තුවාල සිදු වී ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔහු ප්‍රතිකාර සඳහා මාවනෙල්ල රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලටත් මාරු කර යවා තිබෙනවා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ කළ බවයි මාවනෙල්ල පොලිසිය පැවසුවේ. 2025 වසරේදී අපේ රට සංවර්ධිත රටක් බවට පත්කිරීමට මෙවර අයවැයෙන් අඩිතාලම වැටි ඇති බව ගරු අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ පැවති උත්සවයකින් අනතුරුවයි. මේ පාර අයවැයේදී මංගල ඇමතිතුමා කිව්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ විතරක් ලක්ෂයකට වැසිකිලි නැහැ කියලා ඉවර වෙලා. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අද විපක්ෂ නායකතුමා හැටියට පාර්ලිමේන්තුවේදී එතුමා කිව්වා නෑ නෑ පවුල් 15000කට විතරයි වැසිකිලි නැත්තේ කියලා. ඒතකොට පවුල් 15000ක් කියන්නේ හරිනේදී පවුලේ ඉන්න ගාන වැඩි කරාම ලක්ෂයක් විතර ඉන්නව වැසිකිලි නැත්. එතකොට අපි කනගාටු වෙනවා. එතුමාට මන්ත්‍රීවරයා වෙන්න ඡන්දේ දීපු ඡන්දදායකයාගේ වැසිකිලි ගැන කල්පනා කරේ නෑ. එතුමා ඇමතිවරයෙක් කරා, එතුමා ජනාධිපතිවරයෙක් කරා. එතකොට ඒ වැසිකිලි ඒ ජනතාවට හදලා දුන්නේ නැති වුණාට අරලියගහ මන්දිරේ වැසිකිලි වලට වායු සමීකරණ හයි කරා. මුළු රටේම වැසිකිලි ලක්ෂ 10ක් විතර අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට එතුමා අවුරුදු 10ක් ජනාධිපතිවරයා හැටියට වැඩ කටයුතු නොකරපු ගැන අපි කනගාටු වෙනවා. අපේ අයවැයෙන් මංගල ඇමතිතුමා වැසිකිලි හදන්න විතරක් ලක්ෂ 40000ක් වෙන් කරා. මගේ අමාත්‍යාංශයට විශාල වගකීමක් පවරලා තියෙනවා. විශාල වශයෙන් මුදල් මගේ අමාත්‍යාංශයට වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම අලුතෙන් සමුර්ධිලා අපි ලක්ෂ 6කට සමුර්ධිය ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මේ හැම කෙනෙක්ම සවි බල ගන්නවලා අපනයන ගම්මාන 5000 තුලින් ආර්ථිකයට ඩොලර් මිලියන 5000ක් එකතු කරන්න 2025 වෙනකොට පොහොසත් රටක් අපි හදනවා. අනිවාර්යයෙන්ම හොඳ අඩිතාලම මේ අයවැය තුලින් අපිට ඒකට දාගන්න පුළුවන්. මම නම් ඡන්ද දෙනවා. පක්ෂ තීරණය කරුත් එහෙම ඒක වෙනම කල්පනා කරන්න පුළුවන්. දැනට පක්ෂයේ එහෙම අපිට කියලා නැහැ. මෙවර අයවැයෙන් ආණ්ඩුව ජනතාවට ඉටු කළ නොහැකි පොරොන්දු රැසක් ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ කොළඹදී පැවති මාධ්‍යාමුවකට එක්වමින්. ලංකා ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් බොරු
ව්‍යාජ අයවැය යෝජනා ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. උදාහරණයක් වශයෙන් මොකද විවාහ වෙන අයට නිවාස තනා ගැනීම සඳහා ණයක් දුන්නාම ඒ ණය රජය නෙමෙයිනේ ගෙවන්නේ. ඒකට බැංකුව ඉදිරිපත් කරන කොන්දේසි. මේවා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ණය ලැබෙන්නේ නැහැ. මුළු අයවැය යෝජනා වලියම අයවැයක් නෙමෙයි ණයවැය. ආණ්ඩුව කියනවා මේ කාන්තාවන්ට මෙහෙම ණයද. සුළු මධ්‍ය පරිවහන කර්මාන්ත කරුවන්ට මෙහෙම ණයද. ත්‍රී වීලර් හිමියන්ට 20,20,000 බැගින් මෝටර රථ ලබා ගැනීම සඳහා ණය දෙනවා. කවුද දෙන්නේ? රජය නැහැ. වාණිජ බැංකු දෙන්නේ. දැන් වාණිජ බැංකු රජය කියන විදියට ණය දෙන්න බැංකු නීතිය හා පරිචයක් තියෙනවා. බැංකු නීතිය හා පරිචයෙන් තොරව ඒ අය ණය දුන්නොත් ඒ ණය අය කරගන්න බැරි වුණොත් රජය වග කියන්නේ නැති වෙනවා. වගකීමක් නැතුව නිකන් යෝජනා ඉදිරිපත් කළා. මේකේ ප්‍රතිඵලය දකින්න ලැබෙන්නේ අපි සියලු දෙනාට මේ සිංහල අවුරුද්දෙන් පස්සේ. ලංකාවේ ඉන්න සියලුම යතුරුපැදි හිමියෝ මේ බැංකුවල පේළියට ඇදිලා ඉන්න පටන් ගන්නවා. මොකද 120,000 ලැබෙනවනේ සාහන පොලියට. ඒක ලංකාවේ ඔක්කොම ත්‍රිවිල් කරු බැංකු ළඟ ඉන්නවා මේ 120 ලබා. විවාහ වෙන්න කිට්ටු ඉන්න යුවතිපති දෙබල නිවාඩු දාගෙන බැංකු ළඟ පොලිමට එකතු වෙනවා. ඊළඟට තරුණයෝ කාන්තාව ඔක්කොමලා අපිත් කියන්නේ. මොකද මේක ප්‍රායෝගිකව තේරුම් ගැනීම සඳහා සියලුම අයවැලේකනේ සම්මත වීමෙන් පසු මේ දෙනවා කිව්ව ණය යෝජනා ක්‍රමවල පත්‍රයේ පුවත්පත්වල බලවෙච්ච පිටපතකුත් අරගෙන සියලුම දෙනා බැංකුවට ගිහිල්ලා යහපතක් සලස ගන්න පුළුවන් නම් ඒ සඳහා ක්ෂණිකව මැදිහත් වෙන්න කියන ඉල්ලීම අපි ජනතාවගෙන් කරනවා. මොකද අපි දන්නේ නැති ප්‍රාතිහාරයකින් දෙනවද දන්නේ නැන්නේ. ලයිව් 12 තුලින් අපි දැන් මද විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසු හමු වෙමු තවත් දේශීය පුවත් සමගින්.